දෙදා දෙසිය තුන අමාත්‍යංශ වැහැසීර්ෂී යටතේ අමාත්‍යවරයෙකුට සංග්‍රහ වියදම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂයක මුදලක් වෙන් කර තිබුණද 2021 වර්ෂයේ පුරාවටම සංග්‍රහ වියදම් සඳහා වැය වී ඇත්තේ 188,541කි වෙන් කර තියෙන මුදලටත් වඩා අඩුවෙන් තමයි මේ සංග්‍රහ වියදම් කරලා තියෙන්නේ කෝටි ගණනක් තේපැන් සංග්‍රහ සඳහා වියදම් කළා කියලා මේ උත්තරීතර සභාව පාවිච්චි කරලා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් මේ ගරු මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා මට වටා ගන්න බෑ ඒ වගේම මම ඒ ගරු මන්ත්‍රීතුමාට සඳහන් කරන්න කැමැති මම මේ නොනවතින යුද්ධයේ පවතින කාල පරිච්ඡේදය තුලදී මගේ මුළු මන්ත්‍රී වැටුපම පාර්ලිමේන්තුවෙන් අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කළා මගේ මව මිය යාමෙන් පසු අපේ අම්මා සමාජ සත්කාරක අරමුදලටයි වැටුප බැර කළේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දකුණු ආසියාවේ විශාලතම විද්‍යාලයේ විදුලි බිල ගෙවීම සඳහා සෑම මාසකම මම රුපියල් 50,000 බැගින් වෙන් කරලා තිබෙනවා ප්‍රඥා බන්දු ශිෂ්‍යත් අරමුදල කියලා අරමුදල හැදීම සඳහා මගේ පුද්ගලික මුදලින් දලිත ඇතුළත් මුදලින් ඇමෙත්තුමයි දා 10,000 මේව කළා අපි තමුන්නාසලට පොයින්ට් අපෝඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ ඔව් කිරියල් ඇමෙත්තුමා එතුමාට පෞද්ගලික පහදලි කිරීමක් කරන්න පුළුවන් ඒක ඩියලා දීලා තියෙන කඩුව කියවන්න ඕන එතුමා ඒකෙන් පිට කියවනවා හරි බොහොම ස්තුතියි වහන්සේ ටිකක්ම තමයි කියවන්නේ ලියලා ගරු කතානායක තුමනි ලියලා දීපු ඒව අනුවද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය ඔක්කොම කෙලෙසලා කතා කරන්නේ තමුන් ආසලට ආත්ම ගෞරවයක් තියනවද මේ පල් බොරු කියලා මේ පාර්ලිමේන්තුව නොමග යවලා මේ රටේ මිනිස්සු අතර වෛරය ඇති කළා මේ රටේ මන්ත්‍රීවරු වද දීලා වද දීපු එකේ නායකයෙක් විදියට හිටපු මිනිස්සු බොරු චෝදනා දාලා අක්ෂ නායකවරු හිරේ ඇරලා මොනවද තමුන් ආසලා එදා කළේ අමු බොරු කරලා කරලා දැනුත් ඇවිල්ලි වෙල්ලේ බොරුවම කරන ගරු ඇමතුමා අගමැතුමා කතා කරන්න ඉන්නේ ඊට පස්සේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම අවසන් කරනවා මේ වගේ වෙලාවක කරන්න තියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අප්පන් සුතායම් පුරිසෝ පලිවද්දෝ ජීරති අංසානන් තස්ස වඩ්ඩති පඥා තස්ස නොවඩ්ඩති අල්පසුත පුහුණු නොකල මදක් කරුණුදත් පුද්ගලයෙක්ගේ වැඩෙන්නේ ගොණෙකුමිනි ඔහුගේ මසනන් ලියලයි ඔහුගේ නුවණනන් නොඇදෙයි නුවණ වැඩෙන්නේ නැති මස් විතරක් ලියනන සජබේ කණ්ඩායමට තමයි මම මේ ටික කියන්නේ කියමි මගේ වචන ටික අමාරුයි